विदेश आक्रमण जाति भाषा संस्कृति आनंद कुमार स्वामी आनंद कुमार स्वामी विस्तर कथा අගෝස්තු 22 වෙනිදා කොළඹ පිටියේ තමයි අපි මේ කතා කරන කතානායකය ඔබට ලබන්නේ. ප්‍රියාගෙන කතා කරනවා නම් ශ්‍රීමත් මුතු කුමාර ස්වාමී. මේ ශ්‍රීමත් මුතු කුමාර ස්වාමී කියන්නේ නයිට් නාමයක් ලැබූ කතිම ආසියාතික. ඒ වගේම තමයි මම ගැන කතා කරනවා නම් මව එලිසබෙත් ක්ලේබීබි මේ නම් දෙක ගත්තම ආයත නම් දෙකේ යම් කිසි වෙනස්භාවයක් තියෙනවා එකක් මේ නාමය මුතු කුමාර ස්වාමි ක්‍රමිත නාමය එලිසබෙත් ක්ලේ කියන්නේ ඉංග්‍රීසි නාමය එහෙනම් මේ පුද්ගලයාගේ පියා ශ්‍රී නාම කියදෙනවා පුද්ගලයේ මව ඉංග්‍රීසි ජාතිකය එතකොට මේ आनंद कुमार स्वामी इंग्लैंड विशेष परीक्षण
විශේෂයෙන් ගත්තොත් ලංකාවේ කණිජ හා පාෂාණ පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා ඒ පිළිබඳව නිරන්තරයෙන් පිළිවීම සිදු කරනවා ලංකාවේ කණිජ පාෂාණ සොයා ගැනීම වෙනුවෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් පිරි නමන ඒ සිදු වෙන්නේ 1906 ඒ වගේම තමයි සිලෝන් නැෂනල් රිවියු යන සංග්‍රහව නිකුත් කරනවා ඒ වගේ මේ සංස්කරණය කටයුතු කුමාර ස්වාමී අතින් තමයි සිදු වෙන්නේ එතුමා තුළ තිබුණු එක්ුණාගය තමයි අටේර සංස්කෘතිය පරිහානිය සමාජයට පෙන්වා දීමට කටයුතු කිරීම ඒ සංස්කෘතිය අපේ සංස්කෘතියකට නම් මොකක්ද වෙන්නේ එහි සිදුවන විනාශය මොකද්ද එයින් අපේ සංස්කෘතියේ නැතිවෙන දේ මොකක්ද යනාදී කරුණු කාරණා එකල සිටපු එකල ජීවත් වූ ජනතාවට කියා දීම ඔවුන් තුළ තමන්ගේ රටගෙන ආදරයක් ලැබියාවක් ඇති කිරීමට කටයුතු කිරීම එතුමා තුළ තිබූ දක්ෂ එවගේම හොඳ ගුණාංගයක් ඒ වගේම තමයි එතුමාලන් පෙන්වලා දෙනවා ඒ නිදීමට අපි මෙහෙම කළොත් හොඳයි කියලා ආකාර දෙකක් ඇත්තිය අපිට හඳුන්වා දෙන්න. එකක් තමයි අධ්‍යාපනයේ සිය වශයෙන් ක්‍රියාත්මක කිරීම. අධ්‍යාපනය තමන්ගේ මම වශයෙන් කළොත් තමන්ට තමන් තම කම තමන්ගේ රටගෙන ආදරයක් ලැබියාවක් ඇති වෙනවා කියලා කියනවා. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාල පිහිටු වීමට යනාදී ආකාර ක්‍රියාමාර්ග දෙක ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි 1908 දී ලංකාවේ සංස්කෘතික ආංග පිළිබඳව මිනිබල් සිංහලීස් ආර්ට් නමින් ග්‍රන්ථයක් රචනා කරනවා. ඒ වගේම එමගින් බලාපොරොත්තු වෙන අපේ ලංකාවේ තියෙන ගැඹීරත්වය මුළු ලෝකෙටම හැම මිනිසෙකුටම පෙන්වා දීම. අපි කතා කරපු ග්‍රන්ථය සිංහල පරිවර්තනයේ ගත්තොත් මාධ්‍ය කාලීන සිංහල කලා කෘතිය. එහි ඇතුළත් වෙලා තියෙනවා එකල තිබූ කලා ශිල්ප පිළිබඳ. සිංහල මෝස්තර, ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා ශිල්පය, චිත්‍ර ශිල්පය, ඇත්තත් වැඩ, ලෝහ කර්මාන්ත, ලාක්ෂා කර්මාන්ත, මැටි කර්මාන්ත, රෙදි පිබීම, එම්බ්‍රොයිඩර් වැඩ, පැද පිබීම යනාදී ශිල්ප ක්‍රම ගැන යනාදී කර්මාන්ත ගැන විස්තර තුලත් වෙනවා. ඒ වගේම තමයි එම කෘතිය අවසානයේ එයි සඳහන් වෙන්නේ කියන්නේ එවේ කර්මාන්ත සත්වල යම් යම් ඡායාරූපත් ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි සීගිරි චිත්‍ර ගැන උඩරට කාර්මික ශිල්පීන් ගැන මහනුවර අවදී කලා ශිල්පී සම්ප්‍රදායන් ගැන ජනකී ගැන ඒ වගේම කුමාර කර්මාන්තයේ සම්බන්ධව ගොඩනගෙන තිබ සදානියම් උදාහරණයකට ගත සීගිරි චිත්‍ර ගැන නිමානන් මෙවැනි ආකාරයේ අදහසක් ඉදිරිපත් කරයි. මේවා අඳින ලද්දේ සීගිරි ගලේ බදාමයේ දුන් පෘෂ්ඨ මතය. ඉතර චිත්‍ර පිහිටියේ අතිශයින් දුර්ග සහිත ගල් ගුහාවකය. ඇතුළු මගට ඉහලින් පිහිටි මුළු ගලම බදාම ගාසිත්තම් කර තිබෙනයි සිටිය හැකිය. දායසා ඇතැම් විට පොල්ගොහු එක්කිරීමෙන් ශක්තිමත් කරන ලද මැටි හා කිරිමැටි මිශ්‍රණයක් පළමු කොට අඟල් භාගයක් ඝනකමට යොදා සුදු හුණුවලින් වසා හැන්දකින් පිරිනැමීමේ බදාම ආලේප කෙරුණි. යනාදී ආකාරයෙන් සීගිරි චිත්‍ර පිළිබඳව ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි උඩරට කාර්මික ශිල්පීන් පිළිබඳව මෙසේ ඉදිරිපත් කරනවා. ඔවුනට දවස් කුලී කිසි කලෙක නොගියන ලද්දේය. වැඩ කරේද නියමිත පැය ගණනක් නොවීය. රාජකීය වැඩපොළෙහි සේවය කළ කාර්මිකයෝ කීප දෙනෙක් මහනුවර මගේ නිවසේ කැටයම් නිර්මාණය කිරීම සඳහා පැමිණියහ. ඔවුන්ට මුදල් ඉපයීම හෝ
තම ජීවන தත්ත්වේ වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අදහසක් හොනොවිය. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන්ට හා තම පවුලට අවශ්‍ය ආහාර මිලදී ගැනීමට සෑහෙන මුදලක් පමණි. එතකොට අපි කතා කරා කුමාර කර්මාන්ගේ සම්බන්ධක පිළිබඳව කතා කරලා කියනවා. උදාහරණ ලෙස ඉදිරිපත් කළොත් යමේ අක්කා කොරහ විදගෙන ගියා වගේ අඩු කලේ දිස්සෙලවේ ඇතැ බැහැරුණත් කොරහෙ නාවන්න බැහැ. හදිස්සියට කොරහෙ අත දාන්න බෑ යනාදී කිල්ලුත් තම කෘතිය එකතු කරලා කියනවා. ඉතුමානන් ගැන තවත් ඉදිරිපත් කළොත් 1906 අවසානයේදී ඉන්දියාවට මෙතුමානන් යනවා. එහිදී ඉන්දියා කලා අංශ ගැන පරීක්ෂණ පවත්වන. ඒ වගේම තමයි විවිධ රටවල කලා ශිල්ප ඇසුරෙන් ඉන්දියා ඉන්දුනීසියාන කලා ඉතිහාසයේ නම් ග්‍රන්ථයක් රචනා කළා. මේදී ඉන්දියාව විතරක් නෙවෙයි තවත් රටවල් ගොඩාක් පිළිබඳ අධ්‍යයනයන් සිදු කළා. උදාහරණයක් ගත්තොත් පකිස්තානය, නේපාලය, ටිබෙටය, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ජාවා සුමාත්‍රා යනාදී රටවල අධ්‍යයනයන් මෙම කෘතියට එකතු කරගන්න. ඒ වගේම තමයි විවිධ භාෂා ගණනාවක් මෙතුමානන් දැන සිටිනවා. ඒ වගේම තමයි භාෂාවලින් ග්‍රන්ථ රචනා කරනවා. ඒ වගේම තමයි ඉතමානේ මෙම භාෂා හැදාරන්නේ පෙරදිග සංස්කෘතිය අධ්‍යයනය කිරීම සඳහා. ලංකාවේ මෙන්ම විදේශ රටවලට පුවත්පත් හා සඟරා ලිපි රසක් මෙතුමානන් ඉදිරිපත් කරනවා. ඒ සංඛ්‍යාව ගත්තොත් 400කට පමණ වැඩි සංඛ්‍යාවක් මෙතුමානන් ප්‍රකාශයට පත් කරනවා. 1914 එක්කලන්තය හැර දමා මෙතුමානන්ට යන්න සිදු වෙනවා. ඒකට හේතුව තමයි එක්කල සිදු වෙනවා ලෝකයේ විශේෂ සිදුවීම. ඒ තමයි පළමු ලෝක සංග්‍රාමයේ ඇරඹීමේදී එංගලන්තයේ ස්විච්චා හමුදාවක් ගොඩනගන. නමුත් මේකට සේවය සඳහා මෙතුමාන ස්වාමි කැමති වෙන්නේ නැහැ. එක හින්දා එතුමානන්ගේ තමගේ කලාකාරයක් බඳුකේ යනාදී සිනුම දේපළ රාජසන්තක වෙලා එතුමානන් ඉන්පස්සේ ඇමරිකාවට යනවා. එහි ජීවත් වෙනවා. මං කිව්වා එතුමානන්ට භාෂා ගොඩාක් තැනක් හිටියා කියලා. ඉංග්‍රීසි, ග්‍රීක, ලතින්, හින්දු, ස්පාඤ්ඤ, පාලි, ප්‍රංශ, සංස්කෘත, ජර්මානු, ඉතාලි, පර්සියන් දෙවල යනාදී භාෂා රැසක් මෙතුමානන් දැනගෙන හිටියා. ඒ වගේම තමයි මෙතුමානන් ඇමරිකාවට ගියාට පස්සේ ඒදී අවස්ථාවක් ලැබෙනවා එතුමානන් ළඟ තිබූ සුරක්ෂිත කෞතුක භාණ්ඩ ඇමරිකාවේ බෝස්ටන් නුවර දලිත කලා කෞතුකාගාරය තියෙන. එහි පෙරදිග අංශයේ භාරකාරත්වයෙන් මෙතුමානන්ට හමු හිමි වෙනවා. මෙමෙහි සේවයක් කරපු යුග පුරුෂයා 1947 සැප්තැම්බර් 19 මරණයට පත් වෙනවා. මේ එතුමානන් කරපු සේවයට ඉන්දියාවේ මෙන්ම ලංකාවේ සමුදු මුද්‍රණ නිකුත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතුමානන් නමින් කොළඹ ග්‍රීක් පාර්ශ්වදේශයේ ආනන්ද කුමාරස්වාමියන් නමින් මාවතක් නම් කරලා තියෙනවා. පුතාලගේ අපි දුන්න ස්ටඩි පැක් එකේ තියෙන අවබෝධය සඳහා පිළිතුරු සැපයන කියනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි පාසල් ජීවිතයේ ආනන්ද කුමාරස්වාමි ශිෂ්‍යයා ඉගෙනීමට අමතරව ඇස්කම් පෑ ක්ෂේත්‍ර මොනවාද? එහිදී පිළිතුරු දෙන්නේ
दक्ष पापांदु पापांदु क्रीडाव हाउस पेनीम आनंद कुमार स्वामी पासल अवधी संग्रावट लिपिलय विशेषेत्रे मुनवाद भूगर्भ विद्याव बटेर संस्कृति बलपैमड़ दूलांगिकट इनमीदीम सदा आनंद कुमार स्वामी माता से योजना करना क्रिया मार्ग देखा संधान करने एक पीड़ितों का बेंदी सीएबसी नंद्यापने लगाती में लंका विश्वविद्यालय बिहटवी में लंका में संस्कृति अलगा कुमार स्वामी महातारी अग्रणा ब्रांडे कुमार दल मध्य कालीन सिंहले कला उदाहरण